ගරු ස්වාමින් වහන්ස කෙනෙකු දැසම අන්ධ වෙලා උත්පත්තිය ලබන්නේ ඇයි මෙහෙමයි නෝනා දැන් ඔය එවැනි අවස්ථාවක අර චක්කුපාල මහරහතන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙන්නේ දැස් දෙක අන්ධ කරගෙන තේරුණාද දැස් දෙකත් අන්ධ වීමත් උතුම් රහත් ඵලයට පත් වීමත් එක මොහොතක තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා මේ චක්කුපාල මහරහතන් වහන්සේගේ දැස් දෙක අන්ධ වෙන්න හේතුව මොකක්ද කියලා ඒ කියන්නේ පෙර ජීවිතේ යා වෛද්‍යවරයෙක් හැටියට උපත්ති ලැබලා තිනවා ඒතර වෛද්‍යවරයෙක් හැටියට උපත්ති ලැබපු වෙලාවේ නෝනා එයා ළඟට මේ ඇස්වල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවලා එයාගේ දරුවෙකුට ඒ අම්මා ඇවිල්ලා තිනවා බෙහෙතක් අහගන්න ඉතින් බෙහෙතක් අහගන්න වෙලාවේ වෛද්‍යවරයා වෙනත් කාර්යයක තමයි යෙදිලා තියෙන්නේ ඉතින් මේ අම්මා දරුවා පිළිබඳ ආදරය නිසා අනික් කාර්යයක යෙදිලා ඉන්නවා කියන කාරණේ ගැන හිතලා නැහැ වේද මහත්තයන්ගෙන් ගිහින් අනේ අනේ වේද මහත්තයෝ මේ දරුවට උඟක් අසාධ්‍යයි ඇස් දෙක අසාධ්‍යයි කියලා බෙහෙතක් අහලා තියෙනවා ඉතින් ඒ වෙලාවේ වේද මහත්තයා ඇත්ත බෙහෙත නෙමෙයි කියලා තියෙන්නේ වෙන බෙහෙතක් කියලා තියෙනවා ඒ කියන්නේ ඇස් දෙක නරක් වෙන බෙහෙතක් තමයි එදා කියලා තියෙන්නේ කවුද මේ වේද මහත්තයා පෙර ජීවිතයේ චක්කුපාල තෙරුන් වහන්සේමයි නමුත් ඊට පස්සේ වේද මහත්තයාට කේන්තියෙන් බෙහෙත කිව්වා කිව්වේ ඇත්ත වශයෙන්ම ද්වේෂයෙන් වැඩි බෙහෙතක් නමුත් ඊට පස්සේ අම්මා දුවගෙන ගෙදර ගියා පුතාට බෙහෙත් කරන්න නමුත් මේ කේන්තිය ඇරුණාට පස්සේ තමයි මෙයා දැනගත්තේ දෙයියනේ මා දරුවගේ ඇස් දෙක නරක් වෙනවා කියලා නමුත් ඒ වෙනකොට අම්මා බෙහෙත ඇහැට දාලා ඉවරයි නමුත් ඒ වෙලාවේ ඒකලා වූ අකුසල් විපාකේ නිසා උතුම් රහත් ඵලයට පත් වෙන මොහොතේ එයාගේ ඇස් දෙක අඳුනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් ඒ ආකාරයෙන් අපි කරගත්තා වූ පෙර ජීවිතේ කළා වූ අකුසල් තේන්නාද එක සමහර විට තව කෙනෙකුගේ අධ්‍යාපනයේ දුර්වල වීම නිසා වෙන්න පුළුවන් අධ්‍යාපනය ලබන තින කෙනෙක්ගේ අධ්‍යාපනය විනාශ කළා ඒ නිසා ඇස් අන්ධභාවයට පත් වෙන්න පුළුවන් ඒ නිසා කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම මේ සිල්වතුන්ගේ දැක්ම ඇස් රෝග සුව වීමට හේතු වෙනවා කියලා තේන්නාද ඒත් වශයෙන්ම මම දැන් අවුරුදු 5ක් විතර වෙනවා මම කවදාකවත් මේ මාධ්‍යයකට බණක් කියලා නැහැ ඒ බණ නොකියුවේ බණ නොදන්න නිසා එමේ තේරෙනවද මම ඇත්තටම මාධ්‍යයට බණ කියන්න ඕනේ කියලා හිතුන එක්තරා හේතු කීපයක් තියෙනවා ඉන් එක හේතුවක් කියනවා මොකද ගිය අවුරුද්දේ මගේ මේ ඇස්වල ආබාධයක් ඇති වුණා මේ ඇස්වල ප්‍රශ්නයක් ඉතින් ඇස්වල ප්‍රශ්නේ පෙන්නන්න ඇත්තටම මම මේ කොළඹ ඇස් රෝහලට ගියා උදේ 9 විතර ගියේ නමුත් ඒ වෙලාවේ ඇස් රෝහලේ ඒසා තදබදයක් තිබුණා තේරෙනවද මට හිතා ගන්න බෑ මෙච්චර ඇස් රෝග වලින් පෙළෙන මිනිස්සු ඉන්නවද කියලා තේරෙනවද ඒසා තදබදයක් නමුත් භික්ෂුවක් හැටියට මට ගිය තැනදී ඉස්සෙල්ලා මේ කටයුතු ඕනම ස්වාමීන් වහන්සේකට කරලා දෙන්න නිසා ප්‍රශ්නයක් මතුනේ නැහැ. නමුත් දාස් ගානක් අර සෙනග ඇස්සාබාධ වලින් මේසා දුක් විඳිනවා කියන කාරණය දකිද්දි ඇත වශයෙන්ම මට බුදුරජාණන් වහන්සේ කිව්වා වූ බණපදයක් මතක් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වතුන්ගේ දැක්ම තේරුණාද? ඇස් රෝග සුව වෙනවා කියලා. ඒ කියන්නේ නිරේතුරුවම අපි සිල්වතුන් දකිනවා නම් සිල්වතුන් ඇසුරු කරනවා නම් සිල්වතුන් දෙස බලනවා නම් ඒ දැක්ම ඇස්රෝග සුව වෙන්න හේතුවක් වෙනවා කියලා. ඒ කියන්නේ ඇස්රෝග හැදීම වළක්වන්න හේතුවක් වෙනවා කියලා. තේරෙනවද? ඒ වෙලාවෙත් ඇත්තටම මං කල්පනා කළා දෙවියනේ මමත් භික්ෂුවක් හැටියට මොකක් හෝ සීලයක් ආරක්ෂා කරන කෙනෙක් නේද? ඒ නිසා මගේ දැක්මත් තව කෙනෙකුට මෙවැනි රෝගයක් සුව වීම සඳහා හේතු වෙන්න පුළුවන් කියලා මට ඒ වෙලාවේ එදා ඒ ඇස්රෝහලේදී මට චිත්තයක් සකස් වුණා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ඇස්රෝග සුව වීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුම සිල්වතුන් දකින්න කියලා. තේරෙනවද? දැන් බලන්න වර්තමානයේ කොච්චරනම් ඇස්රෝග තියනවද කියලා. දැන් අපේ ආච්චිලගේ සීයලාගේ කාලේ ඇහැක සුදේනවා කියන කාරණයක් අපි දැනගෙන හිටියේ නැහැ. දැන් මම අවුරුදු 35න් කන්නාඩි පාවිච්චි කරන්න ගත්තේ. නමුත් අපේ ආච්චිල සීයලා අවුරුදු 75ක් ජීවත් වෙලත් කන්නාඩි දෙයක් පාවිච්චි කළේ නැහැ. මොකද ඒ අය නිරේතුරුම සිල්වතුන්ගේ දැක්ම තුල හිටියා. තේරෙනවද? දුසිල්වතුන් දැක්ක හුඟක් අඩුවෙන්. නමුත් වර්තමානයේ නොනා අපේ ඇස්වලින් අපි දකින්නේම දුසිල්වතුන්. සිල් බිඳගත්ත පිරිස් තමයි අපි නිරේතුරුවම දකින්නේ. ඒ සිල් බිඳගත්ත පිරිස් දැකීම නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැති ඇස් රෝගත් ඇති වෙනවා කියලා. තේරෙනවද? එසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක්ගේ ඇස්වල රෝගාබාධයන් තියෙනවා නම් යමෙක්ගේ ඇස්වල රෝගාබාධයන් වළක්ව ගන්න අවශ්‍ය නම් එක පිළියමක් තමයි සිල්වතුන් දැකීම කියලා. තේරෙනවද? ඉنسان නිරේතුරුවම සිල්වතුන් දැකීම ඇස්වල තියෙන රෝගාබාධයන් සුව වෙන්න හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ගරු ස්වාමීන් වහන්සේ සමාවන්න සිල්වත් නැති කෙනෙකු දැකීමෙන් නිරෝගී කෙනෙකුගේ වුවත් දැස් රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්ද? ඒක වෙන්න පුළුවන්. ඒක මානසිකව හිතන්න පුළුවන්. දැන් දුසිල්වත් කෙනෙක් දකින වෙලාවේ අපි තුලත් ද්වේෂයක් සකස් වෙනවා නේද? ඒක ගැටෙන හිතක් සකස් වෙනවා. තේරෙනවද?
ඇයි මේ මිනිස්සයා දැක්කේ කියන කාරණේ අපිම ගැටෙනවා සමහරවල් අවසර නේද ඇයි මේ මිනිස්සයා මුණ ගැහුනේ ඇයි මේ මිනිස්සයත් එක්ක මං කතා කළේ ඇයි මේ මිනිස්සයත් එක්ක මං හිනා වුනේ එවැනි ගැටීම් සිත් සකස් වෙනවා කියන ගැටෙනවා කියද්දී බාහිරින් ගැටෙන දේ තමයි අපි දකින්නේ තේරෙනවා අපි ඕනම වෙලාවක ගැටීමක් කේන්තියක් ද්වේෂයක් ආපුවාම බාහිරින් සිද්ධ වෙන වෙනස් වීම තමයි දකින්නේ වෙනස් වීම කියන්නේ මොකද්ද අපි ආවේගශීලී භාවයට පත් වෙනවා නැත්තම් අපි කේන්තිය සකස් කරනවාද මේ ව්‍යාපාදයේ සකස් වෙනවා ක්‍රෝධයේ සකස් කර ගන්නවා නමුත් මේ බාහිර ආවේගශීලී භාවයේ දකින්නවා වගේම අපි දක්ෂ වෙන්න ඕනේ ශරීර අභ්‍යන්තරව සිද්ධ වෙන වෙනස් වීම දකින්න ඒ කියන්නේ අපි බාහිරව ආවේගශීලී භාවයට කේන්තියට ද්වේෂයට පත් වෙන මොහොතේම අපි නොදැනුවත්වම අපේ ශරීරයේ අභ්‍යන්තරයේ ගැටීමට ලක් වෙනවා ශරීරයේ අභ්‍යන්තරයේ ගැටීමට ලක් වෙනවා කියන්නේ මොකද්ද අපේ ලේ ධාතුව ගැටෙනවා ලේ ධාතුව අපිරිසිදු වෙනවා තේරෙනවද අපි බාහිරින් ගැටෙනවා වගේ කේන්තියෙන් කෑ ගහනවා වගේ ඊට අදාළව ශරීර ඉන්ද්‍රියනු ක්‍රියාත්මක භාවයට පත් වෙනවා ඒ නිසා ලේ ධාතුව අපිරිසිදු වන ශරීරයේ අප්‍රසන්න භාවයට පත් වෙනවා ශරීරයේ ප්‍රසන්න භාවයෙන් තොර වෙනවා තොර වෙනකොට මොකද වෙන්නේ ඊට අදාළව ඉන්ද්‍රියන් දුර්වල භාවයට පත් වෙනවා නැති රෝගාබාධයන් ඇති වෙන්න පුළුවන් ඒ නිසා නිරේතුරුවම සිල්වතුන්ගේ දැක්ම තුල අපි තුල මෛත්‍රී චිත්තයක්මයි සකස් වෙන්නේ යහපත් චිත්‍රයක්මයි සකස් වෙන්නේ ඒ සිල්වතුන් අනුව මමත් ඉපදෙන් ජීවත් වෙන්න ඕනේ කියන චිත්තයක්මයි සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ලස්සන ධර්මයක් දේශනා කරනවා ධර්මයෝ වඩක් කියලා මොකද්ද ධර්මයෝ වඩක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා අධර්මයෝ වඩක් කියලා කියනවා ධර්මයෝ වඩක් කියන්නේ මොකද්ද ධර්ම සිතුවිල්ලක් අපි ඇති කරගත්තොත් ඒ ධර්ම සිතුවිල්ල තවත් ධර්ම සිතුවිල්ලක් තමයි අපි තුල සකස් කරලා දෙන්නේ ඒ ධර්ම සිතුවිල්ල තවත් ධර්ම සිතුවිල්ලක් තමයි සකස් වෙන්නේ ඒ නිසා ඔබ ධර්ම සිතුවිල්ලක් සකස් කරගන්න මොහොතේම බුදුරයන් වහන්සේ කියනවා ධර්මයෝ වඩක් කියලා තේරෙනවා අධර්මයෝ වඩක් කියලා කියනවා ඒ කියන්නේ ඔබ අධර්ම සිතුවිල්ලක් ඇති කරගන්න මොහොතේම ඒ අධර්ම සිතුවිල්ල නිසා ඔබ තවත් අධර්ම සිතුවිල්ල සකස් කරගන්න. ඒ අධර්ම සිතුවිල්ල නිසා ඔබ තවත් අධර්ම සිතුවිල්ල සකස් කරගන්න. ද්වේෂය හටගත්ත මොහොතක ඔබ තුල කොයිසම් අධර්මයෝ අධර්මයන් වඩලා දෙනවද කියලා. රාග සිතුවිල්ලක් ඇති වෙච්ච මොහොතක බලන්න කොයිසම් අධර්ම සිත තව අධර්ම සිතුවිලි සකස් වෙනවා කියලා. සමහර මිනිස්සුයෝ ඉන්නවා එක ද්වේෂ සිතුවිල්ලක් නිසා මුළු රාත්‍රියකම නිින්දක් නැහැ. කොසල් රජතුමා එක්තරා අවස්ථාවක දහවල් කාලේ ඇති වුණා වූ රාග සිතක් නිසා මුළු රාත්‍රියම නිදිවර්ජිතව ගත කළා. එයි අධර්මයෝ අධර්මයන් වඩලා දෙනවා. තේන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම සිත දිහා අවධානයෙන් ඉන්න. සිත දිහා අවධානයෙන් ඉඳලා සිතේ ධර්ම සිතුවිල්ලක් සකස් වෙනවා නම් තේරෙනවද? ඒ ධර්ම සිතුවිල්ල සකස් වීම ගැන සතුටු වෙන්න මොකද ඒ ධර්ම සිතුවිල්ල තවත් ධර්ම සිතුවිල්ලක් කරාමයි අපි වරන්නේ ඒ නිසා සිතේ අධර්ම සිතුවිල්ලක් සකස් වෙන මොහොතේම ඔබ දැනගන්න ඕනේ ඊළඟ සිතුවිල්ලක් අනිවාර්යයෙන්ම අධර්ම සිතුවිල්ලක්මයි එහෙම හිතලා ඔබ මොකද්ද කරන්න ඕනේ අධර්ම සිතුවිල්ලක් ඇති වෙන මොහොතේම අපි දක්ෂ වෙන්න ඕනේ ධර්ම සිතුවිල්ලක් මතු කරගන්න තේනවා ද්වේෂයක් ඇති වෙන මොහොතේම කේන්තියක් ඇති වෙන මොහොතේම ව්‍යාපාදයක් ඇති වෙන මොහොතේම රාගසිතක් මෝහසිතක් ඇති වෙන මොහොතේම අපි තුල සතිය සිහිය තියෙන්න ඕනේ ඊළඟ සිතුවිල්ලක් ඊට අදාළව සිතුවිල්ල සකස් වෙන්නේ කියලා. එහෙම සකස් වෙනවා කියලා දැනගෙන අධර්ම සිතුවිල්ලක් ඇති වෙන මොහොතේම අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා ධර්ම සිතුවිල්ලකට හිත මතු කරලා ගන්න. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අධර්මයෝ අධර්මයන්මයි වඩලා දෙන්නේ කියලා. එනිසා නිරේතුරුවම මේ කාරණේදී අපි දක්ෂ වෙන්න අපි බාහිරෙන් කේන්තියෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් ගැටෙනවා වගේම අපේ ශරීර අභ්‍යන්තරයේ නිරේතුරුවම මේ හේතුන් නිසා ගැටෙනවා මේ ගැටීම අපි දකින්නේ නැහැ ඒ ගැටීම තමයි ඔය ලියුකේමියා කියලා පිළිකා කියලා වකුගඩු රෝග කියලා මහා අප්‍රමාණ දුක්ඛන්දරාවන් ගෙන දෙන රෝගාබාධයන් හැටියට එළියට පයි මොකද මේ ශරීර අභ්‍යන්තරයේ වෙන ගැටීම අපි දකින්නේ නැහැ අපි දකින්නේ කේන්ති ගත්ත ගහ ගත්ත රණ්ඩුනා පොලිසි ගියා උසාවි ගියා නැත්තම් හිරේ ගියා කියන කාරණේ විතරයි. ඒවා නිසා අපේ ශරීර අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නා වූ අපමණ ගැටීම් නිසා අපි අප්‍රමාණ බරපතල වූ රෝගාබාධයන්ට ආයුෂ වර්ණයේ සැපේ බලේ දුර්වලතාවයන්ට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි සිල්වතුන් දකින්න කැමති වෙන්න ඕනේ වගේම අපි සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ. තේරෙනවද?
මෙලව පරලව දෙකේම අපිට යහපත පිණිසත් ඒ වගේම අපේ ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙනවා නම් ඒවා දුර්වලභාවයෙන් මිදිලා ඒවා තුල ප්‍රකෘතිමත් භාවයක් ඇති කර ගැනීමට අපිට හේතු වෙනවා.